समन्त चक्रवालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् मा भिक्खवे पुञ्ञानं भायित्थ सुखस्सेतं भिक्खवे अदिवचनं यदिदं पुञ्ञं ति अभिजानामि को पनाहं भिक्खवे दीर्घरत्तं खतानं पुञ्ञानं दीर्घरत्तं इट्ठं खन्तं मनापं विपाकं पच्चनुभूतं सत्वस्सानि मित्तं चित्तं भावेसिं सत्वस्सानि मित्तं चित्तं भावित्वा सत्त संवट्ट विवट्ट कप्पे नैमं लोकं पुनरागमासिंति। सद्धावंत पिन्नतुनि हेम दिनाम टिक वेलावक धर्म श्रवणे करन्नट सूदानम वेन्ने अद पिन्नतुंट धर्म देशना करन्नट अपि मातृका करन्नट यदुने अंगुत्तर निकायेहि हत्वेनि निपाते एहेम नत्तम सप्तक निपाते अभ्याकत वर्गेहि मा पुण्य भायेहि सूत्रेहि अतुलत् वेन देशना पाठय मे सूत्रयम मेत्त सूत्रे नमेनुत् एतम पोतपतवल संधान वेनवा मेहिदी तथागतयन् वहन्से देशना करनवा मा भिक्खवे पुञ्ञानं भायित्त महनेनि पिंकम करन्नट बाय वेन्नट एपा बियपत् वेन्नट एपा सुखस्से तं भिक्खवे आदिवचनं यदिदं पुञ्ञन्ति महानेने मे पिन कियला कियन्ने पुण्य कर्म कियला कियन्ने सपेयटम कियन निर्वचनयक् एहेम नत्तं सपेयम हंदुन्वन्नट कियन तवत् नमक् तमयि मे पिन कियला कियन्ने ए निसा पिंकम करन्नट बाय वेन्नट एपा कियला बुदुरजानन् वहन्से देशना करन උන්වහන්සේ දක්වනවා අභිජානාමිකෝ පනාහම් භික්කවේ දීගරත්තං කතානං පුඤ්ඤානං දීගරත්තං ဣට්ඨං කන්තං මනාපං විපාකං පච්චනුභූතං මහණෙනි මම දීර්ඝ කාලයක් සසරෙහි කරන ලද කුසල් දහම්වල විපාක පින්කම්වල විපාක මම දීර්ඝ කාලයක් ඉතා සුවපත් විදිහට ඉතා ප්‍රණීත විදිහට ඉතා උසස් විදිහට භුක්ති විඳ බව මා හොඳ ආකාරවම දන්නවා මේ විදිහෙන් පහදලා තථාගතයන් වහන්සේ උන්වහන්සේ එසේ කරන ලද කුසල් දහම්වල විපාක භුක්ති විඳ ආකාරය පැහැදිලි කරන්නට තමන් වහන්සේගේ අත්දැකීමක් ප්‍රකාශ කරනවා දේශනා කරනවා සත්ත වස්සානි මෙත්තං චිත්තං භාවේසින් මහණෙනි මම පෙර අවුරුදු 7ක් මෙත් සිත වැඩුවා සත්ත වස්සානි මෙත්තං චිත්තං භාවෙත්වා සත්ත සංවට්ඨ විවට්ඨ කප්පේ නයිමං ලෝකං පුනරාගමාසින් මහණෙනි මම අවුරුදු 7ක් එක්තරා ආත්ම භාවයක මෙත් සිත වඩලා ඒ අවුරුදු 7ක් මෙත් සිත වැඩිමේ කුසල විපාකයේ වශයෙන් සංවට්ඨ කල්ප විවට්ඨ කල්ප 7ක් මුළුල්ලේ
නැවත මේ ලෝකයට නොපැමිණම සැප විඳයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සංවට්ට කල්පයයි කියලා කියන්නේ ලෝකය විනාශ වෙමින් පවතින කාලය. තථාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි, ඒ සංවට්ට කල්පයන්හි මම ආභස්සර බඹලොව බ්‍රහ්ම සම්පත් භුක්ති විඳා ඒ වැඩු මෙත් සිතෙහි බලය නිසා. ඒ වගේම විවට්ට කල්ප කියලා කියන්නේ ලෝකය වැඩෙන කාල වකවානු. ඒ ලෝකයේ වැඩෙන කාල වකවානුවේහි මම නැවත මේ මනුලොවට පැමිණියේ නෑ. කල්ප 7ක් යනකම්ම ශූන්‍ය වූ බ්‍රහ්ම විමානයක ඒ කාලයට මම පහළ වෙනවා. එහෙම පහළ වෙලා අන් සියලු දෙවි බඹුන්ට වඩා මහේසාක්‍යව එහි බ්‍රහ්ම සම්පත් භුක්ති විඳා. ඒ වගේම මහණෙනි, ඒ කරන ලද කුසලයාගේ විපාක වශයෙන්, ඒ කියන්නේ මෙත්සිත වැඩිමේ අනුසස් වශයෙන් 37 වතාවක් මං ශක්‍ර පදවි භුක්ති විඳ, එහෙම නැත්නම් ශක්‍ර පදවියෙහි කටයුතු කළා. ඒ වගේම නොඑක් සිය දහස් ගණන් වාරවල සක්විති රාජ්‍ය සම්පත් භුක්ති විඳ. ඒ නිසා මහණෙනි, මා විසින් සසරේ කරන ලද කුසල් දහම් වල ප්‍රණීත වූ උසස් වූ විපාක මම දිගු කලක් භුක්ති විඳලා තියෙනවා. ඒ නිසා සැපයටම කියන නමක් තමයි පින කියලා කියන්නේ. ඒ නිසා පින්කම් කරන්නට බය වෙන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අද මේ ගාථා මේ සූත්‍ර පාඨය අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ විශේෂ කාරණයකට පින්නතුන්ගේ අවධානය යොමු කරන්න. මෑත යුගයේ වෙනකොට කුසලයේ කියන්නේ එකක්ය, පින කියන්නේ තවත් එකක්ය. කුසලයේ විපාක දෙන්නේ එක විදිහකට, පින විපාක දෙන්නේ එක විදිහකට කියලා මේ විදිහේ විවිධ කතා බහ, වාද විවාද, දේශනා පැවැත්වෙන කාලයක්. ඒ වගේම තවත් ප්‍රවණතාවයක් පවතිනවා. සමහරු කියාගෙන යනවා ගිහි පැවිදි ඇතැම් අය පින්කම් කරන්නට එපා. පින්කම් කළොත් සසර දිග්ගැස්සෙනවා. ඒ නිසා පින්කම් කරන්නට එපා, කුසල් වඩන්නටයි ඕන. මේ විදිහෙන් දේශනා කරන, සාකච්ඡා කරන, වාද විවාද කරන අවස්ථා අපට බොහෝ අවස්ථාවල ඇහිලා තියෙනවා, හඳුනාගෙන තියෙනවා. දැන් මෙන්න මේ කියන කාරණා තරමක් පැහැදිලි කරගන්නට උදව් වෙන දේශනාවක් නිසායි අද මේ ධර්ම දේශනාව සඳහා අපි මේ සූත්‍ර පාඨය මාතෘකා කරගත්තේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ත. මෙහි පින කියන වචනය තමයි තථාගතයන් වහන්සේ දක්වන්නේ. මහණෙනි, පින් වලට බය වෙන්නට එපා. පින් කරන්න බය වෙන්නට එපා. එතකොට ඇයි පින්කම් කරන්නට බය වෙන්න එපා කියන්නේ? සුකස්සේතම් භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤාන්ති. පින කියලා කියන්නේ සැපේතම කියන තවත් නමක්. මෙහෙම දේශනා කරන තථාගතයන් වහන්සේ ඒ පිනෙහි විපාක දක්වන්නට මෙත්සිත වැඩීම පිළිබඳවයි මෙහිදී උදාහරණයක් හැටියට දක්වන්නේ. එතකොට මෙත්තා භාවනාව කියන එක බුදුරජාණන් වහන්සේ මහත්ඵල මහා ආනිසංස පින්කමක් හැටියටයි මෙහිදී දේශනා කරන්නේ. එතකොට දැන් පිනයි කුසලයයි දෙකක් කියන ඇතැම් අය උත්සාහ කරනවා මේ භාවනාව කියලා කියන්නේ කුසලයක්, ඒක විමුක්තිය සඳහා උදව් වෙනවා, අවශේෂ දන් දීම ආදිය ඒවා පින්කම් හැටියට දක්වන. දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මෙත්සිත වැඩිම වසර 7ක් මුළුල්ලේ ඒ මෙත්තා භාවනාව කිරීම පින්කමක් හැටියටයි දක්වන්නේ. ඉතින් මේ පිළිබඳව සිතා බලනකොට, ඒ වගේම තවත් බොහෝ තැන්වල අපේ නා වූ යනේ අරියදම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතැම් අවස්ථාවල මේ පිළිබඳව දීර්ඝ අර්ථකථන කරමින් දේශනා පවත්වලා තියෙනවා. ඇත්තටම මේ පින සහ කුසලය කියන වචන දෙකේ වෙනස තිබුණාට අර්ථ වශයෙන් ඒවාහි වෙනසක් නැහැ කියන බව සනාථ කරන්නට. ඉතින් මේ සූත්‍ර පාඨයනොත් ඒ බව පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙතන පින් හැටියට අපේ සාමාන්‍ය ජීවිතයේ කුසල් දහම් හැටියට සඳහන් කරන කරුණුත් සංග්‍රහ කරලා දක්වනවා. ඒ වගේම දස පුණ්‍ය ක්‍රියා කියලා දක්වනකොට දාන, සීල, භාවනා, නිවන් දකින්නට කෙලෙස් නසන්නට ඍජුවම උදව් වෙන භාවනාව එතන පුණ්‍ය ක්‍රියාවක් හැටියටයි දක්වන්නේ. ඒ වගේම අභිධර්මයේදී කුසල් සිත් කියලා දක්වනවා මිසක් එකම තැනකවත් පින් සිත් කියලා දක්වන්නේ නැහැ. හැම එකක්ම කුසල් සිත් හැටියටයි එහි සංග්‍රහ කෙරෙන්නේ. ඊළඟට කුසල චෛතසික හැටියට මනසේ පහළ වෙන යහපත් චෛතසික ධර්ම දක්වනවා විනා
පිං චෛතසික කියලා කොහෙවත් දහමේ දැක්වෙන්නේ නැහැ. ඒවා කුසල කියන නාමයෙන් තමයි දැක්වෙන්නේ. ඒ නිසා මේ විදිහේ කරුණු ගැන සොයලා බලනකොට කුසලයයි පිනයි කියන වචන දෙකේ වෙනස විනා ඒවා මිශ්‍රව කොතනත් යහපත් මනෝභාවයන් සඳහා යෙදී තියෙනවයි කියන කාරණේ අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කුසලයේ පින අර්ථ දක්වන තැන පින හඳුන්වනවා චිත්තං පුනාතීති පුඤ්ඤං. සිතෙහි ඇතිවෙන පවිත්‍රත්වය, එහෙම නැත්නම් සිත පවිත්‍ර කරන ස්වභාවය පිනයි. මේ පුනාතීති කියන වචනේ ඇතැම් ස්වාමින් වහන්සේලා පවා වරදවා අර්ථකථනය කරනවා. පුනාතීති කියන්නේ පිනායයි කියලා. පුනාතීති කියන පාලි වචනේ තේරුම පිනායයි කියන එක නෙවෙයි, පිරිසිදු කරයි කියන අර්ථය. අවශ්‍ය නම් පාලි ශබ්ද කෝෂයක් අරගෙන පෙරලා බලන්න පුනාතීති කියන වචනේ තේරුම මොකක්ද කියලා. එහි අර්ථ දක්වන්නේ පිරිසිදු කරයි කියන අදහස. එතකොට සිත පිරිසිදු කරන්නා වූ ධර්මතාවයටයි පින කියලා කියන්නේ. සිත කිලිටි කරන, අඳුරු කරන ධර්මතාවයටයි පව කියලා කියන්නේ. ඊළඟට කුසලය සහ අකුසලය කියන්නේ එබඳුම සමාන අර්ථයකින් කුසලය හඳුන්වනවා කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්වංසේතිති කුසලං. කුසලයයි කියලා කියන්නේ මනස කිලිටි කරන පාප ධර්ම, ක්ලේශ ධර්ම සොලවලා කම්පා කරලා විනාශ කරලා මනස පිරිසිදු කරන්නා වූ අර්ථයෙන් කුසලයයි කියලා සඳහන් කරනවා. එතකොට පින කියන එක විස්තර කරන්නෙත් සිත පිරිසිදු කරන අර්ථයෙන්, කුසලය කියන එක විස්තර කරන්නෙත් සිත පිරිසිදු කරන අර්ථයෙන්. ප්‍රතිවිරුද්ධ වූ පාප ධර්ම, අසත් ධර්ම, ක්ලේශ ධර්ම, අකුසල ධර්ම දුරු කරලා යටපත් කරලා මනස ප්‍රසන්න කරන, පවිත්‍ර කරන මනෝභාවයන් ඇතැම් තැනක පින හැටියට, ඇතැම් තැනක කුසලයේ හැටියට හඳුන්වලා තියෙනවා. නමුත් මේ කුසලයයි පිනයි කියලා අද බොහෝ දෙනා වෙන්කොට දක්වන්නට උත්සාහ කරන්නේ කුසලය කියන එක විමුක්තිය සඳහා උදව් වෙනවා, පින කියන එක සසර පැවැත්මට උදව් වෙනවා. ඒ නිසා පැවැත්මට උදව් වෙන යහපත් මනෝභාවය පිනයි, විමුක්තිය සඳහා උදව් වෙන යහපත් මනෝභාවය කුසලයයි කියලා හඳුනා ගන්නට, අර්ථකථනය කරන්නට උත්සාහවත් වෙනවා. ඉතින් එහෙම යම්කිසි ભેදයක් දැක්කුවයි කියලා ඒකට දැඩිසේ විරුද්ධ වෙන්නට අවශ්‍යතාවයකුත් නැහැ. ඒක කුසලයයි පිනයි කියන වචන දෙක ඒ සඳහා යෙදීම ඊතරම්ම වැදගත්කමක් නැහැ. නමුත් ඒ විදිහට විමුක්තියට උදව් වෙන කුසල්, සසර සැපය සඳහා පමණක් උදව් වෙන කුසල් කියලා කුසලයේ කොටස් දෙකක් තියෙනවා. එහෙම නැත්නම් අපි එක පිනයි කියලා හැඳින්නොත් පිනෙහි කොටස් දෙකක් තියෙනවා. විමුක්තිය සඳහා උදව් වෙන, එහෙම නැත්නම් කෙලස් නසන්නට උදව් වෙන පින්කම් සසර පැවැත්ම සඳහා පමණක්, සසරේ සැප ලබන්නට පමණක් උදව් වෙන පින්කම්. එහෙම නැත්නම් අපි කුසලයයි කියන එක ගත්තොත් විමුක්තිය සඳහා උදව් වෙන කුසල්, සසර සැපේ සඳහා පමණක් හේතු වෙලා අහෝසි වෙන කුසල්. මේ කුසල් දෙවර්ගයේ දහමේ හඳුන්වනවා වට්ටගාමිනී කුසල් සහ විවට්ටගාමිනී කුසල්. වට්ටගාමිනී කියලා කියන්නේ මේ සංසාර ප්‍රවෘත්තිය තුළම නැවත නැවත ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක ලබා දෙමින් සත්වයාට සැපගෙන දෙන්නට පමණයි හේතු වෙන්නේ. ඍජුව විමුක්තිය සඳහා උදව් වෙන්නේ නැහැ, කෙලෙස් නසන්නට උදව් වෙන්නේ නැහැ. සමහර කුසල් දහම් තියෙනවා ඒ සංසාර ප්‍රවෘත්තිය සඳහාත් උදව් වෙනවා. ඒ කියන්නේ සසර සැප ලබන්නටත් ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක වශයෙන් උදව් වෙනවා. හැබැයි කෙලෙස් නසන්නටත් උදව් වෙනවා. දැන් මෙන්න මේ විදිහේ ભેදයක් මේ කුසල් දහම් වල, එහෙම නැත්නම් පින් දහම් වල තියෙනවා. එක විදිහේ මනෝභාවයක්, ඒ කියන්නේ අපි හිතමු දානමය කුසලයම ගත්තොත්, ඒ දානමය කුසලයම එක් අවස්ථාවකදී විමුක්තිය සඳහා, කෙලස් නසන්නට උදව් වෙන්නට පුළුවන්. තව අවස්ථාවකදී සසර සැපය සඳහා පමණක් හේතු වෙලා අහෝසි වෙන්නට පුළුවන් එකම දානමය කුසලය. සීලමය කුසලයත් එහෙම වෙන්නට පුළුවන්. ඊළඟට භාවනාමය කුසලය අපට ඔය දෙවිදිහට වෙන්නට පුළුවන්, තම තමන් පුහුණු කරන ස්වභාවයම. ඒ නිසා අපි තෝරා බේරා ගන්නට ඕන මේ කුසල් දහම් වල අංශ දෙකක් තියෙනවා. කෙලස් නසන්නට උදව් වෙන පාරමිතා කුසල්, එහෙම නැත්නම් විවට්ටගාමිනී කුසල්. ඊළඟට සසර සැපය සඳහා පමණක් හේතු වෙන වට්ටගාමිනී කුසල් හෙවත් පාරමිතා නොවන කුසල්. පාරමිතා කියන වචනය පිළිබඳවත් අද විවිධ අර්බුද අර්ථකථන පවතිනවා. පාරමිතා කියන වචනයෙන් හඳුන්වන්නේ කෙලෙස් නසන්නට උදව් වෙන පවිත්‍ර වූ මනෝභාවයක්.
එතකොට ඒවා නැවත නැවත පුරුදු පුහුණු කිරීම නිසා තමයි යම් කිසි පුද්ගලයෙකුට කෙලස් දහම් ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ. නමුත් දැන් එකම දාණය වට්ටගාමිනී කුසලයක් සහ විවට්ටගාමිනී කුසලයක් කියන දෙආකාරයකින් කොහොමද සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් නිවන් දකින්නට උදව් වෙන හැටියෙන් සහ නිවන් දකින්නට උදව් නොවන හැටියෙන් කොහොමද එකම දානමය කුසලය සම්පාදනය වෙන්නේ? ඒකේ ප්‍රධාන කාරණේ තමයි යම් කිසි කෙනෙකුට ඥාන සංප්‍රයුක්තව කුසල් කරන්නට පුළුවන් නම් ඒ කුසලය විමුක්තිය සඳහා හේතු වෙනවා. ඥාන විප්‍රයුක්තව කරන්නා වූ කුසල් දහම් සසර පැවැත්ම සඳහා සැපේ සඳහා පමණයි හේතු වෙන්නේ. දානයක් දෙනවා, ඒ දානය දෙන්නේ අලෝභ අදෝස, ඒ කියන්නේ ලෝභය යටපත් කරගෙන ද්වේෂය යටපත් කරගෙන ඒ කුසලය කරලා තියෙනවා. ඒ කුසලය දීර්ඝ කාලයක් තමන්ට දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබන්නට, සුවපත් වූ ආත්මභාවයන් ලබන්නට, සැප විඳින්නට හේතු වෙනවා. නමුත් ප්‍රඥාව එහි යෙදিলা නැත්නම් ඒක කෙලස් නසන්නට එතරම් ප්‍රබල විදිහට උපකාර වෙන්නේ නැහැ. ත්‍රි හේතුක කුසලයක් හැටියට සම්පාදනය කරන්නට පුළුවන් වෙන්නේ ඥාන සංප්‍රයුක්තව කරන්නා වූ කුසලයයි. ත්‍රි හේතුක කුසලයයි කියලා කියන්නේ අලෝභයත් යෙදিলা තියෙනවා, අද්වේෂයත් යෙදিলা තියෙනවා, අමෝහයත් යෙදিলা තියෙනවා. මොකක්ද එතකොට අමෝහයයි කියලා කියන්නේ? යම්කිසි කෙනෙක් කර්මය කර්මඵලය අදහාගෙන කරන්නා වූ කුසලය ඥාන සංප්‍රයුක්තයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. කර්මය කර්මඵලය කිව්ව ගමන්ම අපි ගොඩක් දෙනෙකුගේ මනස යොමු වෙන්නේ දානෙ දෙනවා. දානෙ දුන්නහම Tamante ඒක ප්‍රතිඵල හැටියට සැප ලැබෙනවා. මේකත් කර්මය සහ කර්මඵලය තමයි. හැබැයි ඒක හඳුනා ගන්නටත් ඕන. මේක ගැන වැඩි වැඩියෙන් උනන්දු වෙනකොට අපට නොදැනීම ප්‍රඥාව වෙනුවට සියුම් තෘෂ්ණාවක් මනසේ මතුවෙනවා. දානයක් දුන්නහම Tamante ඒක සැප විපාක ලැබෙනවා කියන එක බුදුහාමුදුරුවෝ නොඑක් තැන දේශනා කරනවා පින්නතුනි. හැබැයි බුදුරජාණන් වහන්සේ එය දේශනා කරන්නේ තෘෂ්ණාව ඇති කර ගැනීම පිණිස නෙමෙයි. ඒ හේතුව ඵලය හඳුනාගෙන කුසල් දහම් වලට නිවැරදිව යොමු වෙන්නටයි. දැන් මේ සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දීඝරත්තං කතානං පුඤ්ඤානං දීඝරත්තං ဣට්ටං කන්තං මනාපං විපාකං පච්චනුභූතං. මහණෙනි, මම හොඳ ආකාරවම දන්නවා, ප්‍රත්‍යක්ෂවම දන්නවා, මම කරපු කුසල් දහම් වල විපාක දීර්ඝ කාලයක් මම සුවපත්ව භුක්ති විඳ බව. එනිසායි බඳු සැප විපාකයක් මේ පිනෙහි කුසලෙහි තියෙනවා. ඒ නිසා වඩ වඩාත් කුසල් දහම් කරන්න, පින් දහම් කරන්න ඒට බියපත් වෙන්නට එපා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒතර අද කාලේ මේ පිනයි කියලා අමුතු බියක් ඇති කරගන්නවා, කුසලය තමයි කරන්නට ඕන කියලා. හැබැයි එය අර කියන ආකාරයෙන් කෙලස් නසන්නට උදව් වෙන ආකාරයෙන් අපි කුසල් දහම් සම්පාදනය කරන්නට ඕනේ කියන අදහසින් නම් එහෙම කරන්නේ වැරද්දක් නැහැ. නමුත් ඊට වඩා මෙපිට යම් යම් අර්ථකථන ඇති කරමින් පටලැවිලි ඇති කර ගැනීම එතරම් වැදගත්කමක් නැව වාද විවාද සඳහා පමණයි තුඩු දෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් පින කියන්නේ සංසාර ප්‍රවෘත්තියට හේතු වෙන දේ, කුසලයේ කියන්නේ නිවනට හේතු වෙන දේ කියලා අර්ථකථනය කළයි කියලා අපි ඒකට උරණ වෙන්නට දෙයක් නැහැ, ඒක සමග ගැටෙන්නට දෙයක් නැහැ, වාද විවාද කරන්න දෙයක් නැහැ. මොකද කුසලයේ කිව්වත් පින කිව්වත් මෙහි යම් කිසි භේදයක් පවතිනවා. විමුක්තිය සඳහා උදව් වෙන සහ උදව් නොවන කියන අර්ථයේ. ඉතින් ඔය දෙක කැමැති වචනයකින් හඳුන්වා ගැනීම එතරම් ලොකු ගැටලුවක් නෙවෙයි පිටු. කොහොම වුණත් අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි විමුක්තිය සඳහා හේතු වෙන්නේ ප්‍රඥාවෙන් යුක්තව ඥාන සංප්‍රයුක්තව කරන්නා වූ කුසල් දහම්. ඥාන සංප්‍රයුක්තව නොවි, එහෙම නැත්නම් ඥාන විප්‍රයුක්තව කරන්නා වූ කුසල් දහම් බොහෝ විට සසර සැප ලබා දීලා නිමාවටපත් වෙනවා. ඒ විතරක් නෙමේ, සසර සමහර විට අනර්ථයේ පිණිසත් හේතු වෙන්නට බැරි කමක් නැහැ. තමන් කරගත්තු පින් දහම් කුසල් දහම් දැන් අර මහදන සිටු පුත්‍රයා වගේ චරිත ගැන අධ්‍යයනය කරනකොට අපට පේනවා මහදන සිටු පුත්‍රයාට ප්‍රඥාව නැතුවමක් නෙමෙයි. නමුත් ඒ ප්‍රඥාව අවදි කරගන්නට බැරි වීම නිසා සසරේ කරන ලද බොහෝ කුසල් දහම් විපාකත්වයට පැමුණා. හැබැයි ඒකෙන් විමුක්ති මඟ හෙළි කරගන්නවා වෙනුවට විමුක්ති මඟ අහුරාගත්තා. එතකොට ප්‍රඥාව අවදි කරගන්නට බැරි වුණොත් මේ කුසලයයි කිව්වත් පිනයි කිව්වත් ඔය කොයික වුණත්
කෙනෙකුට ඕන නම් සසර පැවැත්ම සඳහා විතරක් හේතු වෙන්නට පුළුවන් නිවන සඳහා හේතු නොවි ඒ නිසා කුසලය අනිවාර්යෙන් නිවනට හේතු වෙනවයි කියලා අපට කියන්නට පුළුවන් කමක් නැහැ ප්‍රඥාව අවදි කරගෙන පරිහරණය කළොත් එය නිවන සඳහා හේතු වෙනවා එවගේම අපට කොයිම තැනකවත් පෙන්වන්න පුළුවන් කමක් නැ නිවන සඳහා පමණක් හේතු වෙන ඉන් මෙපිට විපාක නොදෙන්නා වූ කුසල් දහම් අපට පෙන්වන්නට පුළුවන් කමක් නැ ඒ කියන්නේ දැන් මෙතන දක්වනවා දැන් අපි භාවනාව කියලා කියන්නේ ඍජුවම නිවන සඳහා හේතු වෙන කුසලයක්නේ දැන් බුදුරජාණන් වහන්සේ මෙහි දක්වනවා අවුරුදු 7ක් මෙත්සිත වඩලා මෙත්තා භාවනාව කරලා ඒකෙන් සංවට්ට කල්ප විවට්ට කල්ප හතක් මුළුල්ලේම උන්වහන්සේ දිව්‍ය බ්‍රහ්ම සැප විඳ ආකාරය. එතකොට එහෙමනම් ඒ විමුක්තිය සඳහා පාරමිතාවක් හැටියට උදව් වෙන මෙත්සිතම නිවන් දකින තෙක් සසර සැප පිණිසත් හේතු වෙනවා. එහෙමනම් අපිට මෙන්න මේ කුසලයේ නිවන සඳහා පමණයි උදව් වෙන්නේ. ඒක සසර සැප සඳහා හේතු වෙන්නේ නැහැ කියලා යම් කුසලයක් පිනක් අපිට පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි සමහර ඒවා අපිට පෙන්වන්නට පුළුවන් මෙන්න මෙය නිවන සඳහා නම් හේතු වෙන්නේ නැහැ. සසර සැප සම්පත් ලබා දීලා අහෝසි වෙනවයි කියලා අපිට කියන්නට පුළුවන්. නමුත් යමක් නිවන සඳහා හේතු වෙනවා නම් එය නිවන් දකින තෙක් අපට මේ ජීවිතේ හෝ සසර ගමනේ සැපය පිණිස හේතු වෙන්නට පුළුවන්. හැබැයි අපට දක්වන්නට පුළුවන් කමක් නැ පින්කම් කරන්නට එපා පින්කම් කරොත් නම් සසර දිග්ගැස්සෙනවයි කියලා යම් කිසි කෙනෙක් යෝජනා කරනවා නම් ප්‍රකාශ කරනවා නම් ඒකනම් තනිකරම එය මිත්‍යා අදහසක් පටලැවිලි සහගත අදහසක්. ඒ කුමක් නිසාද ඒ කුසල් කියලා කළත් පින් කියලා කළත් වට්ටගාමිනීව කළත් විවට්ටගාමිනීව කළත් ප්‍රඥාව අවදි කරගන්නා ස්වභාවයෙන් තමයි ඒවා අපට විමුක්තිය සඳහා හේතු වෙන්නේ. ඒ සඳහා හොඳම උදාහරණය තමයි මා මුලින් සඳහන් කරපු මහදන සිටුපුත්‍රයාගේ ප්‍රවෘත්තිය. මහදන සිටුපුත්‍රයා ගැන බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ළමා කාලයේදී උත්සාහ කළා නම් මහදන සිටුපුත්‍රයාට රහත් වෙන්නට තිබුණා. ඒතොර රහත් වෙන්නට තිබුණයි කියලා කියන්නේ අහේතුකව නෙවෙයි සහේතුකව. ඒ සඳහා හේතු තියෙනවා. ඒ සඳහා ප්‍රඥාව සසරේ හුරු කරලා තියෙනවා. ඒ සඳහා විවට්ටගාමිනී කුසල් කරලා තියෙනවා. ඉතින් දැන් විවට්ටගාමිනී කුසල් එතනත්ත කරලා තිබුණයි කියලා නිවන් දකින්නට පුළුවන් කියලා නිවන් දැක්කද? නිවන් දැක්කේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා ඉඳලත් ඒ සඳහා හේතු සම්පත් ඇතුව ඉපදිලත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබලත් මහදන සිටු පුත්‍රයාට නිවන් දකින්නට බැරි වුණා ඒ කුසල් නැතිකම නිසා නෙවෙයි. විවට්ටගාමිනී කුසල් නැතිකම නිසා නෙමෙයි. අද බොහෝ දෙනා කියන හැටියට පින් විතරක් කරලා කුසල් කරලා නැතුව කියන ප්‍රශ්නයක් නිසා නෙමෙයි. එහෙමනම් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැහනේ රහත් වෙන්නට පුළුවන් කියලා. රහත් වෙන්නට පුළුවන් කියලා දේශනා කරන්නේ පුළුවන් නිසායි. නමුත් රහත්ුනේ නැහැ. උන්වහන්සේ දේශනා කරන මැදිවියේදී උනන්දු වුණා නම් අනාගාමි වෙන්නට තිබුණා. තරුණ කාලේදී උනන්දු වුණා නම්. එහෙම වුණෙත් නැහැ. මැදිවියේදී උනන්දු වුණා නම් සකෘදාගාමි වෙන්න තියුණා. එහෙම වුණෙත් නැහැ. මහලු කාලයේදී උනන්දු වුණා නම් සෝවාන් වෙන්න තියුණා. එහෙම වුණෙත් නැහැ. එහෙනම් මේ සියලුම අවස්ථා ඉක්ම ගියා. ඒ හැම අවස්ථාවකම ඔහුට නිවන් දකින්නට තිබුණා. සසර නිමා කරන්නට තිබුණා. විවට්ටගාමිනී කුසල් ඔහු සතුව තිබුණා. සසරේ විමුක්තිය සඳහා හේතු වෙන කුසල් කරගෙන තිබුණා. හැබැයි නිවන් අවබෝධ කළේ නැහැ. ඒ කුමක් නිසාද? ඒ ශක්තිය අවදි කරගත්තේ නැති නිසා. ප්‍රඥාව අවදි කරගත්තේ නැති නිසා. ඒ නිසා අපට කියන්නට බෑ පින් කළොත් නම් සසර යනවා දිගට දිගට, කුසල් කළොත් තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ කියලා ඒකාන්තිකව අපට කියන්නට පුළුවන් කමක් නැහැ. කුසල් කරපු කෙනා වුණත් ප්‍රඥාව අවදි කරගත්තේ නැත්නම් අනතුරට භාජනය වෙන්නට පුළුවන්. ඒ තැනත්තත් සසරේ විනාශ වෙන්නට පුළුවන්. මොකද ප්‍රඥාවෙන් තමයි මේ ලෝක ස්වභාවය හඳුනාගෙන බන්ධන ලිහා දමන්නේ. ඒ බන්ධන ලිහා දමන්නට අවශ්‍ය ප්‍රමාණයට ඒ අවස්ථාවේ ප්‍රඥාව අවදි කර නොගත්තොත් අනෙකුත් කුසල් කොතෙක් සම්පාදනය කරලා තිබුණා වුණත් ඒ තත්වයට පත් වෙන්නේ නැහැ පිටතට. ඊළඟට යම්කිසි කෙනෙකුට ඒ ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන් නම් ඒ සඳහා බොහෝ කල් මරමරා ඉන්නට දෙයක්වත් නැහැ. ඕනම් මේ භවයේ උනත් ඒ ශක්තිය අවදි කරගන්නට පුළුවන් නම් සසර වැඩූ කුසලයක් තියෙනවා නම් ප්‍රඥාවත් අවදි කරගන්නට පුළුවන් නම් ඒ තැනැත්තාට මේ භවයේ උනත් නිවන් දකින්නට බාධාවකුත් නැහැ. හැබැයි කුසල් කරලා තිබුණා වුණත් එය අවදි කරගන්නේ නැත්නම් ප්‍රඥාව අවදි කරගන්නේ නැත්නම් එය සසර පැවැත්ම පිණිස හේතු වෙනවා නිවනට බාධා වෙන්නට පුළුවන්. ඒ නිසායි මා මුලින්ම සඳහන් කළේ
පින්කම් කරන්න එපා ඒක නිවනට හේතු වෙන්නේ නැහැ සසර පැවැත්මටයි හේතු වෙන්නේ කුසල් තමයි නිවනට හේතු වෙන්නේ කියලා එහෙම කිව්වට ඇති තේරුමක් නැහැ පින් කිව්වත් කුසල් කිව්වත් මේ කොයික වුණත් අපට නිවනට උදව් වෙන්නේ ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන් නම් පමණයි පිළිතුර එහෙම නැත්නම් ඒක තවත් සසර පැවැත්මට උදව් වෙලා අහෝසි වෙනවා පමණයි හැබැයි අපිට බියක් ඇති කරගන්නට දෙයක් නැ මේ පින්කම් කළොත් නම් සසර දිගින් දිගට පවතිනවා දැන් ඒ අය සමහර කෙනෙක් ඒවා විස්තර කරන්නේ නිවන් දකින්න ඕන වුණත් නිවන් දකින්න නැතුව පින් කරපු කෙනා සසර දිගින් දිගට යනවා කියනවා වගේ අර්ථයකින් පින් කළොත් නම් සසර දිග්ගැස් වෙනවා තමන්ට නිවන් දකින්න ඕනකම තියෙද්දි ඒ සඳහා මනසේ ශක්තිය තියෙද්දි ප්‍රඥාව අවදි කරගෙන තියෙද්දි බලහත්කාරයෙන් සසර දිග්ගැස් වෙන ස්වභාවයක් නැහැ පින්නතුනේ සසර දිග්ගැස්ෙන්නේම තමන්ට සසර දිගින් දිගට පවතින්නට අවශ්‍යතාවය තවමත් මනසේ තියෙන නිසායි ඒක ඛණ්ඩණය කරන්න පුළුවන් නම් ප්‍රඥාවෙන් මේ පින්කම් කරලා තියෙන නිසා සසරේ දිගට දිගට අපි බලහත්කාරයෙන් ඇදගෙන යනවා කියන එකක් නෑ පින්නතුනි ඒක තීරණය වෙන්නේ තමන්ගේ තෘෂ්ණාව ප්‍රහාණය කිරීම සහ අවිද්‍යාව ප්‍රහාණය කිරීම මත එතකොට අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරන්නට තරම් ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් නම් ඒකට පිනයි කිව්වත් කුසලයේ කිව්වත් ඒක අපට විමුක්තිය සඳහා උදව් කරගන්නට පුළුවන් ප්‍රඥාව අවදි කරගෙන තෘෂ්ණා අවිද්‍යා දෙක නසන්නේ නැතිනම් කුසල් කිව්වත් පින කිව්වත් ඒක සසර පැවැත්ම සඳහා පමණයි යම් කෙනෙකුට හේතු වෙන්නේ අර විදිහට ප්‍රඥාව අවදි නොකර ගැනීම ක්‍රම කිහිපයක් නිසා වෙන්නට පුළුවන්. එකක් තමයි අර පාප මිත්‍ර ඇසුර වගේ දේවල් නිසා එහෙම වෙන්නට පුළුවන්. අනිත් එක තමයි Tamange විශේෂ ප්‍රාර්ථනා නිසාත් එහෙම වෙන්නට පුළුවන්. දැන් මහ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේදී උන්වහන්සේට ඕනනම් රහත් වෙන්නට පුළුවන්කම තිබුණා. කෙලස් නසන්නට පුළුවන්කම තිබුණා. සුමේද තාපසය හැටියට ඉඳන්. ඒ කියන්නේ අවශ්‍ය මට්ටමට විවට්ටගාමිනී කුසල් වැඩිලා තිබුණා. ඕනනම් ප්‍රඥාව අවදි කරලා සම්පූර්ණ භව ගමන නිමා කරන්න පුළුවන්. නමුත් උන්වහන්සේ නිමා කළේ නැහැ. තවත් සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ පැවතුණා. ඒ පැවතුනේ බලහත්කාරයෙන් මේ පින්දහම් විසින් ඇදගෙන ගියා නෙමෙයි උන්වහන්සේගේ පැතුම නිසා. මම පමණක් මේ නිවන අවබෝධ කරලා ප්‍රමාණවත් නැහැ. තව බොහෝ දෙනාට මේ වටහා දෙන්නට පුළුවන් ආකාරයට සර්වඥතා ඥානය සාක්ෂාත් කරමින් නිවන් දැකිය යුතුයි කියන මේ අදිෂ්ඨානය නිසායි මේ ප්‍රාර්ථනාව නිසායි උන්වහන්සේ තවත් එතෙන් පටන් සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි ඉදිරියට පැවතුනේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට එබඳු දැඩි ප්‍රාර්ථනාවක් තියෙනවා නම් කුසල් දහම් සම්පාදනය කරලා තිබුණා වුණත් ප්‍රඥාව වැඩිලා තිබුණා වුණත් මේ භවයේ විමුක්තිය සාක්ෂාත් නොකොට තව බොහෝ කාලයක් ඉදිරියට යන්නට පුළුවන් වෙනත් බුද්ධ ශාසනයක පැතුමක් තියෙනවා නම් හෝ සර්වඥ භාවයේ පච්චේක බුද්ධත්වයේ සඳහා පැතුමක් තියෙනවා නම් හෝ ඒතනත්තාට කෙලස් නසන්නට තරම් කුසල් වැඩිලා තිබුණත් ප්‍රඥාව තිබුණත් ඒතනත්තා කෙලස් නැසීමකින් තොරව තවත් ඉදිරියට පවතින්නට පුළුවන් Tamange ප්‍රාර්ථනාව මත ඒ වගේම කුසල් වැඩිලා තිබුණත් විවට්ටගාමිනී කුසල් තිබුණා වුණත් ප්‍රඥාව තිබුණා වුණත් පාප මිත්‍ර ඇසුර වගේ දේවල් නිසා එය යටපත් කරගත්තොත් අවදි නොවුනොත් ඒ හේතුව නිසා පුද්ගලයා දිගින් දිගට සසර පවතින්නට පුළුවන්. ඒ නිසා අපට ඒකාන්තික නිගමනයකට පැමිණෙන්නට පුළුවන් කමක් නැහැ. කුසල් කළොත් තමයි නිවන් දකින්නේ, පින් කළොත් තමයි සසර යන්නේ. ඒ නිසා පින් කරන්නට එපා. කුසල් තමයි කරන්න නැත්තේ. කුසල් කරගත්තොත් නම් ඔක්කොම හරි කියලා එහෙම කියන්නට පුළුවන් කමක් නැහැ. කුසල් කරගත්තා වුණත් ප්‍රඥාවෙන් පරිහරණය කරන්නට පුළුවන් නම් තමයි එය විමුක්තිය සඳහා හේතු වෙන්නේ පින්නතුනේ. ඊළඟට අපි මෙහිදී හඳුනා ගන්නට ඕන කාරණය තමයි මා මුලිනුත් සඳහන් කළා ඥාන සංප්‍රයුක්ත විදිහට කුසල් දහම් සම්පාදනය කරන්නේ කොහොමද? සසරෙත් අපට ප්‍රඥාව අවදි වෙන විදිහට අපි කටයුතු කරන්නේ කොහොමද? දැන් අපි මුලින් ගත්ත උදාහරණයම ගත්තොත් දන් දීම මේ දන් දුන්නහම පින් සිද්ධ වෙනවා. දන් දුන්නහම සැපල වෙනවා. මේ විදිහේ සිතුවිල්ලක් ඇතුව කෙනෙක් දන් දෙනවා නම් ඒ තැනැත්තාට නොදැනීම මනසේ සියුම් තෘෂ්ණාවක් ඇති වෙන්නට පුළුවන් මතු සසරේ සැප සම්පත් විඳීම සඳහා. ඒ තෘෂ්ණාව පවතින තාක්කල් ඒ විමුක්තිය සඳහා හේතු වෙන්නේ නැහැ. සසර පැවැත්ම සඳහා පමණයි උදව් වෙන්නේ, සසර සැපේ සඳහා පමණයි. නමුත් යම් කිසි කෙනෙකුට දානේ හැබැයි පරමාර්ථය හඳුනාගෙන ඒ කුසලයේ කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ මොකද්ද දානේ පරමාර්ථය? තමන් සතු දෙයින් අනෙකාට යහපතක් කිරීම.
අත්ූපකරණ පරිත්‍යාග චේතනා දානං නම් දානේ කියන්නේ මොකද්ද අපට සැප ලැබෙනවා කියලා දන් දීම නෙමෙයි තමන් සතු දෙයින් අනුන්ට යහපතක් කරන්නට දන් දීම එහෙමනම් දන් දීමේදී අපේ අදහස වෙන්නේ මට පුළුවන් හැටියට මේ මිනිස්සයා සුවපත් කරනවා මට පුළුවන් හැටියට මේ සත්වයාගේ කුසගිනි නිවනවා මට පුළුවන් හැටියට මම කැප වෙලා මේ අයට යහපතක් කරනවා කියන මේ අදහස නම් අන්නේ අදහස සක්කාය දිට්ඨිය දුරු කරන්නට Tamanට උදව් වෙනවා අන්නේ අදහස ආත්ම තෘෂ්ණාව දුරු කරන්නට Tamanට උදව් වෙනවා අන්නේ අදහස Tamanට තෘෂ්ණාව දුරු කරන්නට හේතු වෙනවා හැබැයි දන් දුන්නහම සැප ලැබෙනවා පිං ලැබෙනවා කියලා හිතාගෙන දන් දුන්නයි කියලා ඒක ඒතනත්තාට කෙලස් නසන්නට ප්‍රමාණවත් වෙන්නේ නැහැ මොකද එතන හේතුඵල දක්නා ප්‍රඥාව අවදි වෙනවා වෙනුවට සියුම් තෘෂ්ණාවක් මතුවලා තියෙන නිසා එනිසා අපි හඳුනා ගන්නට ඕන පිංකම් කරද්දී හේතුඵල දක්නා නුවණ හේතුඵල දක්නා කියන්නේ මේක කළාම මට මෙහෙම ලැබෙනවා කියන එකම නෙමෙයි මේ කරන ක්‍රියාවෙන් ලෝකෙට සිද්ධ වෙන්නේ මොකක්ද අපි දානයක් දුන්නහම අන් අයට ලැබෙන ඵලය මොකක්ද ඒක ගැන හැබෑ අදහසින් යුක්තව අපට කරන්නට පුළුවන් නම් ඒ බඳු මහා යහපතක් Tamanටත් සසරේ ලැබෙනවා කෙලස් නසන්නටත් මේ මනෝභාවය Tamanට උදව් වෙනවා එතකොට බුද්ධ පූජාවක් වගේ එකක් කරද්දී අපි කොහොමද කරන්නේ බුදුහාමුදුරෝ ජීවමානව නැහැ. එතකොට අපි තියෙන පහණෙන් අපි දෙන දානෙ ටිකෙන් බුදුහාමුදුරන්ට තියෙන ප්‍රයෝජනේ මොකක්ද? එතකොට ප්‍රයෝජනේ සලකා දන් දෙනවා නම් බුද්ධ පූජාවක් අපි කරන්නේ කොහොමද? පින්නතුනි එතනදී අපි කරන්නේ ගුණය සලකාගෙනයි. මේ ගුණයට මේ විදිහට ගරු බුහුමන් කරනකොට Tamange මනස තුල ගුණ වැඩෙන්නට හේතුවක් වෙනවා. ගුණ වැඩුණොත් තමයි මේ මනසේ දුර්ගුණ දුරු කරන්නට පුළුවන් වෙන්නේ. යම් කිසි කෙනෙකුගේ ගුණය නැවත නැවත හඟින්න හඟින්න සිතන්න සිතන්න අගය කරන්න පූජා කරන්න පූජා කරන්න තමයි අපේ මනස තුළ ගුණ නුවණ වැඩෙන්නට පටන් ගන්න. තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව නැවත නැවත අගය කරමින් ආලෝක පූජාව, ස්තුති පූජාව, වන්දනාමාන කරන්නට පුළුවන් නම් තමන්ගේ මනසෙත් ප්‍රඥාව වැඩෙන්නට හේතුවක් වෙනවා. තථාගතයන් වහන්සේගේ මහා කරුණා ගුණය අගය කර කර නැවත නැවත වන්දනා කරන්න පුළුවන් නම් පූජා කරන්න පුළුවන් නම් තමන්ගේ මනසෙත් කරුණාව වැඩෙන්නට ඒක හේතුවක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ වීරය, උන්වහන්සේගේ උපේක්ෂාව, උන්වහන්සේගේ ශාන්තිය මේවා සිහි කර කර පූජා කරන්නට පුළුවන් නම් ඒ ප්‍රමාණයට අපේ මනසෙහිත් ඒ ගුණ වඩන්නට යම් ශක්තියක් අපි තුල ගොඩනැගෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේගේ තෙසැත්තෑ ඥානයන් සිහිපත් කරමින් අපි පූජා පවත්වන්නට කටයුතු කරන්නේ කුමක් නිසාද? එහෙම කරන්න කරන්න ඒ ගැන ගැඹුරට සිතන්න සිතන්න අපේ මනසේ ප්‍රඥාව අවදි කරගන්නට ඒ පුළුවන් වෙනවා. එහෙම ප්‍රඥාව අවදි කරන්නට සිතීමත් එහෙමනම් තෘෂ්ණාවක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක තෘෂ්ණාවක් නෙවෙයි පින්නතුනි. මේ ප්‍රඥාවෙන් තමයි කෙලස් නසන්නට පුළුවන් වෙන්නේ කියලා හරියට හේතුව ඵලය අවබෝධ කරගෙන අදාළ හේතුව ජනිත කිරීම ප්‍රඥාවයි. ඒක තෘෂ්ණාව නෙමෙයි. නමුත් යම් කිසි කෙනෙක් හිතනවා නම් අනේ මේ පින්කමෙන් මට නිවන් ලැබේවා. ඒකනම් තෘෂ්ණාවක් වෙන්නට පුළුවන්. ඇයි ඒ? දෙකම කారణ එක තැනකදී තෘෂ්ණාව නොවි අනිත් තැනදී තෘෂ්ණාව වෙන්නේ කොහොමද? දැන් කෙලස් නසන්නට මේක හේතු වේවා කියලා දකිනකොට ඒක ප්‍රඥාව. මට නිවන් දකින්නට මේක හේතු වේවා කියලා හිතනකොට ඒක තෘෂ්ණාව වෙන්නටත් පුළුවන් කියලා කියනවා. ඇයි ඒ? එහෙම වෙන්නේ පින්නතුනි නිවන කිව්වට අපේ මනසට හැඟෙන දෙයක් ගැනයි අපි කල්පනා කරමින් යම්කිසි ඇලීමක් බැඳීමක් අපේක්ෂාවක් ඇති කරගන්නේ. නිවන කියන එකේ හැබෑ ස්වභාවය අපේ මනසට වැටහෙන්නේ නැති නිසා නිවනයි කියලා අපි හඳුනාගන්නේ අපි දන්නා සැපය වගේ ඉතා උසස් සැපයක්. අපි මේ ජීවිතේ යම් සැපයක් ගැන දන්නවා නම් ඒ සැප ඔක්කොටම වඩා උසස් සැපයක් ගැන හිතලා නම් ඒ සැප විඳීමේ තෘෂ්ණාව මත නම් අපි නිවන ප්‍රාර්ථනා කරන්නේ නිවන් ප්‍රාර්ථනා කරලත් කෙනෙක් තුළ තෘෂ්ණාව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දැන් සමහරු කියනවානේ අපි වෙන මොකුවත් ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ නිවන පමණයි ප්‍රාර්ථනා කළ යුත්තේ. අනිත් ඒවා ප්‍රාර්ථනා කරන්න එපා. අනිත් ඒවා ප්‍රාර්ථනා කිරීමෙන් විතර නෙමෙයි නිවන් ප්‍රාර්ථනා කිරීමෙන් තෘෂ්ණාව වැඩෙන්නට පුළුවන්. ඒක සැපසහගත වේ සුඛය විඳීමේ අපේක්ෂාවෙන් නම් ප්‍රාර්ථනා කරන්න. මේවා ඉතාම පරිස්සමින් තේරුම් ගන්න ඕන දේවල් පින්නතුනි. මෙහෙම කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් නිවන් ප්‍රාර්ථනා කරන්නත් හොඳ නැද්ද? එහෙනම් අද ඉඳලා නිවන් ප්‍රාර්ථනා කරන්නත් එපා. ඔන්න හාමුදුරුවෝ කිව්වා නිවන් පතන්නත් එපා. ඒකත් තෘෂ්ණාවක්. ඒක නෙවෙයි මේ කියන්නේ. නිවන් ප්‍රාර්ථනා කරන්න අවශ්‍යයි. ඒක තෘෂ්ණාවක් වෙන හැටියට කරන්නත් පුළුවන්, නොවන හැටියට කරන්නත් පුළුවන්.
එනිසා අපේ මනසේ තෘෂ්ණාව නොයඩෙන්න නම් අපි හඳුනා ගන්නට ඕනේ මේ නිවන් ප්‍රාර්ථනා කරනවා කියන තැන ඇත්තටම මොකද්ද සිද්ධ වෙන්නේ? නිවන් දකින්නවා කියන්නේ මොකද්ද පින්නතුනේ? කෙලස් නසනවා. සියල්ලම අහෝසි කරනවා. නම් ඒකයි එතන සිද්ධ වෙන්නට ඕන කාරණේ. අර සැපය කියලා හිතනකොට ඇතිවෙන තෘෂ්ණාව අපේ මනසේ ගොඩ නැගෙන්නේ නැහැ. මම මේ කෙලස් නසන්නටයි යන්නේ කියන අවබෝධය ඇති කරගෙන යනවා. මීට පෙර දිනකත් මම පැහැදිලි කළා මේ මෑතකදී එක මව් කෙනෙක් ඇවිදින් හාමුදුරනේ මට නිවන් දකින්න ඉක්මනට මේ ජීවිතේ සෝවාන් වෙන්න මට මඟ කියා දෙ. එතකොට මම කිව්වා සෝවාන් වෙන්නට සිතන එක හොඳයි හැබැයි ඕකෙන් මනස කලබල කරගන්නට එපා. එහෙම වුණොත් මේ කරන එකක්වත් හරියට කරගන්න බැරුව මනස වික්ෂිප්ත වෙනවා. එතකොට ඒ අම්මා කියනවා ඒක වෙන්න ඇති එහෙනම් හාමුදුරනේ මට වෙලා තියෙන්නේ දැන් පොතක් කියවන්න ගත්තහම පොතක් කියවන එක නෙමෙයි භාවනා කරන එකයි මේ වෙලාවේ හොඳ. භාවනා කරන්න වාඩි වුණාම දැන් භාවනා කරන්න ගියාට දැන් මනස සංසුන් කරගන්න බෑ. ඒ නිසා බුදුන් වඳින එකයි මේ වෙලාවට හොඳ. බුදුන් වඳින්න ගියාම නෑ බුදුන් වඳින එක නෙමෙයි මේ වෙලාවේ බණ පොතක් කියවන එකයි හොඳ. මෙහෙම දවස මුළුල්ලේම අරක කරන්න හදනකොට ඒක නෙමෙයි මේකයි වඩා හොඳ. ඒක කරන්න හදනකොට ඒක නෙමෙයි මේකයි වඩා හොඳ. හාමුදුරනේ දවස මුළුල්ලේම මම වික්ෂිප්ත වෙනවා. එක දෙක පිහිටලා ඉන්න බෑ. මංකෝ ඕක තමයි සෝවාන් ඵලය අපේක්ෂා කිරීමේ තෘෂ්ණාව කියන්නේ. දැන් ඒ තෘෂ්ණාවෙන් මනස කලම්බණය කරනවා. අදාළ සාධකයේ ගොඩනගන්නට තරම් මනස එකඟ කරන්නට බෑ. ඒ බලාපොරොත්තුෙන් මනස කලම්බලා. ඒ නිසා මම මේ මෑණියන්ට කියා දුන්නා අම්මා අද ඉඳලා සෝවාන් වෙන්න පතන්නට එපා, නිවන් දකින්න පතන්නට එපා. අද ඉඳන් ප්‍රාර්ථනා කරන්න කුමක් කරන්නටද? කෙලස් නසන්නට ශක්තිය ලැබේවා කියලා. කෙලස් නසනවා කියන්නේ මොකක්ද? ඒක තමයි නිවන කියන්නේ. හැබැයි අර නිවන කියන වචනේත් එක්ක අපි සමහරට තෘෂ්ණාවෙන් බැඳෙනවා. මොකද අපට තේරෙන්නේ නැහැ මොකද්ද එතන සිද්ධ වෙන්නේ කියලා. හැබැයි කෙලස් නසනවා කියනකොට අපට පැහැදිලි අදහසක් මනසට එනවා. මේ ක්ලේශ ධර්ම ප්‍රහාණය කිරීම නැමැති කාර්යයක් අපට කරන්නට තියෙනවා. ඒ නිසා එක් එක්කෙනාගේ මනසේ යහපත් දේ පිළිබඳව තෘෂ්ණාව වැඩෙන්නට පුළුවන්. ඉතා පරිස්සමින් අපේ මනස තේරුම් අරගෙන ඒ ස්වභාවය හඳුනාගෙන කුසල් දහම් සම්පාදනය කරන්න ඕනේ. ඒ නිසා අපට නියමයක් පනවන්නට බෑ මෙන්න මෙහෙම කළාම තමයි මෙහෙම වෙන්නේ කියලා. අපට නියමයක් පනවන්නට බෑ මේ සාධක තියෙන්නට ඕනේ කියලා අපට කියන්නට පුළුවන්. මේ සාධක තිබුණොත් පමණයි මේ ඵලය ලැබෙන්නේ කියලා කියන්නට පුළුවන්. හැබැයි හැමෝම මෙන්න මෙහෙම කරන්නට ඕන අරහෙම කරන්නට ඕන කියලා අපිට නීති පනවන්නට බෑ. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා පින්නතුනේ. ඒ පුද්ගලයාගේ මනසේ පහළ වෙන ධර්මතාවයන් එක් එක් ආකාරයෙන් වෙනස් වෙන්නට පුළුවන්. ඔහුගේ මනෝභාවයන් මත, චින්තන රටාව මත, ඔහුගේ ප්‍රඥාවේ උස්මිටිකම් මත, සසර ඇබ්බැහි මත, චරිත ලක්ෂණ මත එක් එක් කෙනාට වෙනස් වෙන්නට පුළුවන්. දැන් අර අට්ටික සංඥාව දිගු කාලයක් බහුල කළ හාමුදුරුව සිතුල්පව්වේ ඉඳලා අනුරාධපුරයට වඩිනකොට අර තරුණ කාන්තාවක් සැමියා සමග විරසක වෙලා ඒ මහමගින් යනවා මව්පියන්ගේ ගෙදරට යන්න. මේ හාමුදුරුව දකිනකොට සරාගී විදිහට දත් විලිස්සලා හිනා වුණා. එතකොට මේක දැක්කහම සාමාන්‍ය කෙනෙකුට නම් රාගසිතක් උපදින්නට පුළුවන්. නමුත් උන්වහන්සේට වීතරාගී බවක් ඇති වුණා. උන්වහන්සේ අනාගාමී වුණා. එහෙනම් දැන් අපට කියන්නට පුළුවන් දාහෙනම් ඔක්කොම සුරූපී කාන්තාවකගේ සිනහව දිහා බලන්න. එතකොට තමයි අනාගාමී වෙන්න පුළුවන්. අපට පුළුවන් ද එහෙම නියමයක් පනවන්න? එහෙම කරන්නට බෑ. ඒ උන්වහන්සේගේ මනසේ ධර්මතාවයන් වඩලා තිබිච්ච හැටියටයි ඒ ප්‍රතිඵලය ගොඩනගන්නට ඒ සාධක ගොනු කරන්න පුළුවන්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ චුල්ලපන්තක හාමුදුරුවන්ට රෙදි කෑල්ලක් අතට දීලා රජෝහරණම් කියලා අතුල්ලන්නට කියනවා. මේක අතුල්ල ඉන්නකොට උන්වහන්සේ මනෝම ඉර්ධි ඥාණයෙන් අගතන්පත්ව අරහත් භාවයට පැමිණෙනවා. දැන් අපි ඔක්කොටම සුදු රෙදි කෑල්ල දීගෙන යනවා මේක අතුල්ලන්න රජෝහරණම් කියකි. එතකොට රහත් වෙයි. එහෙම නියමයක් පනවන්නට පුළුවන් කමක් නැහැ. ඒ උන්වහන්සේ තුල පැවති හේතු සාධකයි ගොනු කරලා අදාළ ඵලය ගොඩනගෙන්නට මතුකලේ. මෙන්න මේ වගේ දේශනා සමහරු අද කරගෙන යනවා. අරහෙම කරන්න, මෙහෙම කරන්න, අරහෙම කළොත් තමයි නිවන් දකින්න පුළුවන්, මෙහෙම කළොත් තමයි නිවන් දකින්න පුළුවන්, මෙහෙම වුණොත් තමයි සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ක්‍රම නිර්දේශ කරනවා. මේ විදිහට යම් උපක්‍රම මේවා කරන්න අරහෙම කරන්න කියලා හැමෝටම එකම ක්‍රමයක්. උපක්‍රම අපි භාවිතා කරන්න ඕන. ඒක හැබැයි අපි තේරුම් ගන්න ඕනේ චරිතෙන් චරිතට, පුද්ගලයාගෙන් පුද්ගලයාට, ඒ පුද්ගලයාගේ ප්‍රඥාව අනුව ඒ හැම එකක්ම වෙනස් වෙන්නට පුළුවන්.
එනිසා හැම පුද්ගලයාගේම මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ එකක් නෙවෙයි පින්නතුනි. සාධක වශයෙන් එකක්. අපි හැමෝටම මධ්‍යම ප්‍රතිපදාව හැටියට පුහුණු කරන්න තියෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සාධක වශයෙන් ගත්තොත් නම් ওই ටික තමයි පුහුණු කරන්න තියෙන්නේ. හැබැයි ඒ පුද්ගලයා වඩන ස්වභාවය මත ඔහුගේ සම්මා දිට්ඨිය මෙසේ විය යුතුයි ඔතනින් මේ ආකාරයෙන් හිතන්නට ඕනේ. මේ විදිහට එක් එක්කෙනාට වෙනස් වෙනවා. රාග චරිතයට සම්මා දිට්ඨිය ඇති කරගන්නට අසුබේ සුදුසුයි. හැබැයි දේශ චරිතයට අසුබේ සුදුසු නැහැ. සම්මා දිට්ඨිය ඇති කරගන්නට ඔහුට පිරිසුදු දේ පිවිතුරු දේ සුදුසුයි. ඇයි ඒ? එතකොට දෙදෙනාට සම්මා දිට්ඨිය ඇති කරගන්න ඇයි මේ කාරණා දෙකක් හේතු වෙන්නේ? ඔවුනුන්ගේ චරිත ලක්ෂණ මත. ඒ නිසා සාධකයේ හැටියට අපට එකම සාධක පෙළක් දක්වන්නට පුළුවන් වුණාට හැම කෙනාම මෙහෙම කළ යුතුයි, එහෙම නොකරනවා නම් මිත්‍යා දෘෂ්ටිකයෝය, මෙහෙම තමයි ඔක්කොම කරන්න නැත්නම් එහෙම කරන අය විතරයි සම්මා දිට්ඨිකයෝ, මෙහෙම නියමයක් පනවන්නට කොතනකවත් පුළුවන් කමක් නැහැ පිනතුනි. නමුත් අද ගිහි පැවිදි බොහෝ දෙනා එබඳු නියමයන් පනවන්නට යන ලෝකේ හැමෝම සම්බන්ධව අනිවාර්යෙන් මෙහෙම කරන්නට ඕනේ. එහෙම නොකරනවා නම් ඒ තැනත්තා මිත්‍යා දෘෂ්ටිකේ. එහෙම කරන අය පමණයි සම්මා දිට්ඨිකයෝ. එහෙම කරන අයට පමණයි නිවන් දකින්න පුළුවන්. මෙන්න මේ විදිහට හැමෝටම සාධාරණ ක්‍රමෝපායන් ඇතම් කෙනෙක් අද ප්‍රකාශ කරමින් යනවා විමුක්තිය සඳහා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ, කුසලය කිව්වත්, පින කිව්වත්, ප්‍රතිපදාව කිව්වත්, සම්මා දිට්ඨිය කිව්වත් මේවා සාධක වශයෙන් එකම ධර්මතාවයන් වුණාට ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට මේක පුහුණු කිරීමේ චර්යා රටාව වෙනස් වෙනවා පින්නතුනි. ඒ නිසා සරියුත් හාමුදුරුව මේ ධහම පුහුණු කළේ යම්සේද අද පවතින භික්ෂූන් වහන්සේලා එසේ පුහුණු කළ යුතුයි කියලා අපට කියන්නට පුළුවන් කමක් නැහැ. ආනන්ද හාමුදුරුව මේ භාවනාව ප්‍රගුණ කළේ කොයි විදිහටද? වීරයෙන් ඒ විදිහට කටයුතු කළ යුතුයි කියලා අපට කියන්නට පුළුවන් කමක් නැහැ. ඇයි? ඒ පුද්ගලයාගේ මනසෙහි සාධක ගොඩනැගෙන ආකාරය වෙනස් නිසා. එනිසා අපට කියන්නට පුළුවන් සමබරව පුහුණු කරන්න. ඒ සමබරව කියලා කියන්නේ එකම ප්‍රමාණය නෙවෙයි පින්නතුනේ. හොද්දක් හදනකොට අපට කියන්නට පුළුවන් ඒ හොද්ද රස වෙන හැටියට පොල් කිරි දුරු 3-5 මිරිස් ලුණු දාන්න. ඒ ඔක්කොම එකතු කරන්න. ඒවා සමව එකතු කරන්න කියනවා මිසක් අපට කියන්න බෑ පොල් කටු හැන්දෙන්ද දාන්නේ, කෝප්පෙන්ද දාන්නේ, අත්මිටෙන්ද දාන්නේ. එහෙම අපට නියමයක් පනවන්නට පුළුවන් කමක් නැහැ. එහෙම නියමයක් පැනෙවොත් මොකද වෙන්නේ? එක්කෙනෙක් හදන හොද්ද එක්කෙනෙකුට වෙන්න පුළුවන්, අනිත් මනුස්සයා හදන හොද්ද සියක් දෙනෙකුට වෙන්න පුළුවන්. අර සියක් දෙනෙකුට හදන හොද්දට දාන්න කියන ප්‍රමාණය එක්කෙනෙකුට හදන හොද්දට දැම්මොත් මොකද වෙන්නේ? ඒ ප්‍රමාණය ලුණු දැම්මොත්, ඒ ප්‍රමාණය මිරිස් දැම්මොත් ඒ හොද්ද කන්න හම්බ වෙන්නේ නැහැ පිළිතුරු. ඒ නිසා අපට කියන්නට පුළුවන් හොද්ද සඳහා කිරි එකතු කරන්න, එළවලු එකතු කරන්න, දුරු 3-5 එකතු කරන්න, මිරිස් එකතු කරන්න, ලුණු එකතු කරන්න, ඒවා ප්‍රමාණාත්මකව යොදන්න. එහෙම කියන්න පුළුවන්. එනිසා බුදුහාමුදුරුව අපට දේශනා කරන සම්මා දිට්ඨිය වඩන්න, සම්මා සංකප්පේ වඩන්න, මේ මාර්ගාංග 8 වඩන්න, මේවා මධ්‍යම ප්‍රමාණයෙන් මජ්ක්‍ධිමා පටිපදා කියන ස්වභාවයෙන් මේවා වඩන්න. හැබැයි ඒ තුල කියන්නට පුළුවන් කමක් නැහැ සම්මා දිට්ඨිය මෙන්න මෙච්චරයි තියෙන්නේ නැත්තේ, සම්මා සංකප්පේ මෙච්චරකුයි තියෙන්නේ නැත්තේ. ඒක තීරණය වෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාගේ ස්වභාවය මතයි පෙනුනේ. ඒ නිසා මේ කරුණ අපි බොහෝම මෙදහත් පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ තථාගතයන් වහන්සේ විසින් අපට දක්වා ඇති මේ ධම්ම මඟ. එහෙම තෝරා බේරාගෙන මධ්‍යම ප්‍රතිපදාව පුරුදු පුහුණු කරද්දී අපේ තම තමන්ගේ ස්වභාවය කුමක්ද, තමන්ගේ දුර්වලකම මොකක්ද, තමන්ගේ හැකියාව මොකක්ද, ඒවට අනුරූපව තමන්ගේ ප්‍රතිපදාව හැඩගස්වා ගන්නට ඕනේ. දැන් සමහරු කියනවා ඇතැම් ස්වාමින් වහන්සේලා පවත් ප්‍රකාශ කරනවා ප්‍රාර්ථනා කරන්න එපා. ප්‍රාර්ථනා කළොත් තෘෂ්ණාව වැඩෙනවා. එතකොට ප්‍රාර්ථනාවක් නැතුව, ඉලක්කයක් නැතුව ඒ කුසලය කොයි දිශාවටද මෙහෙවන්නේ පිට? එතකොට ඒ අය ඒකට උදාහරණ හැටියට කියන්නේ දැන් පව්කම් කරලා ප්‍රාර්ථනා කරනවද? ප්‍රාර්ථනා නොකරම ප්‍රතිඵල ලැබෙනවා. එහෙනම් පින්කම් කරලා මොකටද ප්‍රාර්ථනා? පෙනතුනේ එහෙමනම් ඒත් එක්කම මේකත් හිතලා බලන්න, රස්සාව කරාම පඩි හම්බ වෙනවා, මුදල් හම්බ වෙනවා. හැබැයි මේ මුදල කුමක් සඳහාද යොදන්නේ කියලා නිවැරදි ඉලක්කයක් නැති වුණොත් ඒ මුදලින් යහපතක් වෙයිද ඒ මනුස්සයාට? යහපතක් වෙන්නත් පුළුවන්, විනාශයක් වෙන්නත් පුළුවන්. මහදන සිටු පුත්‍රයාට උනේ ඒකයි. ඔහුට නිසි ඉලක්කයක් තිබුණ නැහැ ඒ භවයේ. මම මේ මගේ ශක්තිය, මගේ කුසලය, මේ සසුන තුළ මම විමුක්තිය සඳහා යොදවනවා කියන පැහැදිලි පැතුමක් තිබුණේ නැහැ. එහෙම නොතිබුණ නිසා අයාලේ විනාශ වුණා.
එහෙමනම් ප්‍රාර්ථනාව කියන එක නොකල යුතුයි ඒක තෘෂ්ණාව වැඩෙනවා එහෙම කියන්නට බෑ පින්නතුනේ යහපත් ඵලයක් ගොඩනගන්නට නම් අපට ඉලක්කයක් තියෙන්නට ඕන හැබැයි මේ ඉලක්කය කරන්නේ කෙලස් නැසීමේ පදනමේ විය යුතුයි ඒක මේ තෘෂ්ණාවෙන් මට ඊළඟ ආත්මේ රජ සම්පත් ලැබේවා සිටු සම්පත් ලැබේවා එහෙම කියලා තෘෂ්ණා මූලිකව හිතනවා නම් ඒක සුදුසු නෑ හැබැයි යම් කිසි කෙනෙක් ඒ රජ සම්පත් ලබන්න සිටු සම්පත් ලබන්න ප්‍රාර්ථනා කරන්නේත් විමුක්තිය ඉලක්ක කරගෙන නම් එහි ඇති වරදක් නැහැ පින්නතුනි. මහා බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ ඒ උන්වහන්සේ දීපංකර පාදමූලයේදී රහත් වෙන්නට අවස්ථාව තිබිලත් ඒක පසකින් තියලා එතෙන් පටන් සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරද්දී උන්වහන්සේ රජ සම්පත් ලැබුවා. සිටු සම්පත් ලැබුවා. දැන් මේ සූත්‍ර ධර්මයේ උන්වහන්සේ දේශනා කරන්නේ අවුරුදු 7ක් මෙත්සිත වඩලා සංවට්ට විවට්ට කල්ප 7ක් මුළුල්ලේ සක්දේව් රජ සම්පත් සක්විති රජ සම්පත් බ්‍රහ්ම සම්පත් දිව්‍ය සම්පත් වින්දා. එතකොට ඒවා ලබන්නේ කුමක් සඳහාද? ඒ පිළිබඳව අවබෝධය තහවුරු කරමින් සර්වඥතා ඥානය සාක්ෂාත් කරන්නයි. ඒවා අත්දකින්න නැතුව කොහොමද මම සර්වඥයි කියලා කියන්නේ? ඒ සර්වඥයි කියලා කියන්නම් ඒ හැම ආත්ම භාවයකම උපදින්නට ඕන. ඒ හැම ආත්ම භාවයකම ඉපදිලා එහි ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. ඒ නිසා ප්‍රාර්ථනා ඇති නොකරගත යුතුයි ඒවා නොපැතිය යුතුයි කියලා හැමෝටම සාධාරණව අපට කියන්නට පුළුවන් කමක් නැහැ. මහ බෝසත්වරයෙක් වගේ කෙනෙකුට ඒ ප්‍රාර්ථනාවත් එක්කම බැඳිලා බොහෝ අදිෂ්ඨානයන් ඇති කරගෙන ඉදිරියට යන්නට සිද්ධ වෙනවා වෙනත. අවශේෂයට තම තමන්ගේ දුර්වලකම් මැඩ පවත්වා ගන්න. අර මහදන සිටු පුත්‍රයා වගේ අයාලේ විනාශ නොවෙන්නට පාප මිත්‍ර ඇසුරටපත් නොවෙන්නට ඒ නිසානේ අතීතයේ ඉඳලා බෞද්ධෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ය. මේ මොකද්ද? මේ ප්‍රාර්ථනාව. මම නිවන් දකින තෙක් පාප මිත්‍ර ඇසුර නොලබම්මා. කල්යාණ මිත්‍ර ගුණ උතුමන්ගේ ඇසුර ලබම්මා. දැන් මේක හොඳ නැද්ද එතකොට? මේක අයහපත් ප්‍රාර්ථනාවක්ද? එතකොට ප්‍රාර්ථනා නොකළ යුතුයි ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ කියලා අපි කියනවා නම් මේ ඔක්කොම නිෂේධ වෙලා යනවා පින්නතට. එතකොට පුද්ගලයෙකුට යන්න වෙන්නේ නිකම්ම කුසල් දහම් කර කර ඉලක්කයක් නැතුව රුවල බැඳලා තියනවා. ඒ පැත්තටයයිද මේ පැත්තටයයිද නැහැ. මෙහෙන් හුලං ආවොත් එහෙට යනවා. එහෙන් හුලං ආවොත් මෙහෙට යනවා. එහෙම නොවෙන්නටයි නැවේ සුඛානමක් තියෙන්නේ. එහෙම නැත්තම් හබලක් තියෙන්නේ. එහෙම නැත්තම් වාහනයක සුඛානම තියෙන්නේ. කුමකටද? ඒ එන්ජිම පණ ගැන්වුවාම ඒක ක්‍රියාත්මක වෙනවා. නමුත් අපට අවශ්‍ය දිශාවට ඒක හරව ගන්නට ඕනේ. එහෙම හරව ගත්තේ නැත්නම් මේ සසර ගමන අනතුරුදායකයි. ඒ නිසා පින්නතුනි කුසල් කළත් පින්කම් කළත් මේ කුමක් කළත් අපට නිවැරදි ඉලක්කයක් තියෙන්නට ඕනේ. මෙන්න මේ විදිහටයි මම සසර ගමන නිමා කරන්නේ. මෙන්න මෙහෙමයි මම භව ගමන අහෝසි කරන්නේ. මෙන්න මෙහෙමයි මම කෙලෙස් නසන්නේ. මේ දුර්වලකම මම යට කරන්නේ මෙන්න මේ විදිහටයි. මෙහෙම නිවැරදි ඉලක්ක තමන් තුළ ගොඩනගා ගන්නට අවශ්‍යයි. ඒවා තෘෂ්ණා සහගත ප්‍රාර්ථනා නොවි කෙලෙස් නසන්නට සුදුසු විදිහට ඒ පැතුම් ඇති කර ගැනීම වැඩදායකයි. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මා භික්කවේ පුඤ්ඤාණං භායි. මහණෙනි පින්කම් වලට බය වෙන්නට එපා. පින්කම් කරන්න එපා සසර දිග්ගැස්සෙනවා කියලා. එහෙම තැතිගැන්මක් නොනිසි බයක් ඇති කරගන්නට එපා. කුසලයේ කිව්වත් පින කිව්වත් මේ දෙකෙන් කොයිකත් සසර සුවය පිණිස හේතු වෙනවා. ප්‍රඥාව අවදි කරගත්තොත් ඒක කුසලයයි කිව්වත් පිනයි කිව්වත් ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් නම් ඒක අපට කෙලෙස් නැසීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ප්‍රඥාවෙන් තොරව ඥාන විප්‍රයුක්තව නම් භාවිතා කරන්න ඒකට කුසලයයි කිව්වත් වැඩක් නැහැ පිනයි කිව්වත් වැඩක් නැහැ. ඒක සසර පැවැත්මට විතරයි හේතු වෙන්නේ. විමුක්තිය සලසන්නට උදව් වෙන්නේ. විමුක්තිය සලසා ගන්නට නම් මොන වචනෙන් හැඳින්නුවත් ප්‍රඥාව අවදි කරගෙන භාවිතා කරන්නට යම් නිවැරදි ඉලක්කයක් ඇතුව කටයුතු කරන්නට මනසේ තෘෂ්ණාව පහළ වෙනවද කියලා සිහි කල්පනා ාවෙන් වටහාගෙන ගුණනුවණ වඩන්නට හැම දිනම උනන්දු වෙන්න ඕන. ඒ සඳහා සැමට ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණයේ කිරීම තුළින් සිදු කරගත්තා වූ සීල කුසල් ලෝසසුන් රක්නා දෙවියන්ටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැවිනවදාල් උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.
ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා